හොඳයි අපි දැන් සූදානම් වෙන්න තවත් අලුත් නිර්මාණයක් කරන්න. ඉතින් මං ළඟ දැන් මේ අපේ මේ මේසෙ උඩ ඔබට පේනවා ඇති හරි ලස්සන ලී කැටයම් වලින් සිදු කරපු නිර්මාණ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ නිර්මාණ කරපු නිර්මාණ කරුවට අපි අද දවසේදී ආරාධනා කළා අත්කම් නිර්මාණ ශිල්පී රජික ප්‍රදීප්. ඒත් එක්කම ඔහු සමගින් හැම වැඩකටම මේ සහයෝගය දක්වන ඔහුගේ සහායකයත් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් දෙන්නාම ආයුබන් කියලා පිළිගන්නවා. සුබදාසනක්. ඉතින් හරි මේ නිර්මාණයකින් එක මම ඔබට පෙන්වන්න සූදානම්. මේ අතරේදී රජික මට කියන්නක මුලින්ම දැන් ඇයි මේ වගේ يعني මේක දැන් බැලූ බැලමට අපිට හිතෙන්නේ හරි අමාරුයි කියලා. මොකද මේ අමාරු කැටයම් ගොඩක් තියෙනවා. කොහොමද මුලින්ම මේ ශ්‍රේෂ්ඨ යොමු වෙන්නේ? මීට වසර 11කට විතර ප්‍රථම මට පොඩි අයියාක් ආවා. මොකද මම සංචාරක හෝටල් ශ්‍රේෂ්ඨ සම්බන්ධ රැකියාවක් කරන්නේ. එතනදී අපිට අවශ්‍ය කරන ටැක්ස් වගේ හදාගන්න කොහොමද කරන්නේ කියලා. ඊපස්සේ මම ගස්වල අතු කපලා මෙයාගල්ලා ඉතින් අතින් නිර්මාණය කරන ලොකු ට්‍රයි එකක් දුන්නා. නමුත් අපිට ඒක අර ඒ ආයතන වල දෙන්න පුළුවන් ෆිනිෂින් එකක් තිබුණේ නැහැ. ඊපස්සේ මම මේ සම්බන්ධයෙන් අන්තර්ජාල පරීක්ෂා කරලා වල්ලා ඉතින් එතනදී මේකට මැෂින් එකක් තියෙනවා. ඉතින් කුඩා මැෂින් එකක් මම මිලදී අරගෙන ඒක අරගෙන ගෙදර වසර දෙකක් විතර මට තියාගෙන සිටුණා. මොකද ඒක ඔපරේට් කරන්න මට ඒ දැනීමක් තිබුණ නැති නිසා ඒක මට එතරම්දී මගේ සගයව හම්බ වෙනවා මගේ ගෙවල් ළඟ මගේ සහෝදරේ. ඔව්. එයාත් එක්ක ඉදිරි ගමන එතනින් පටන් ගත්තාම දැන් වසර 8ක් මාත් එක්ක මෙයා සම්බන්ධලා මේ නිර්මාණ වලට දායකත්වය දක්වනවා. ඊට පස්සේ මම මගේ ව්‍යාපාරය ටිකක් දිනු කරගෙන මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් කරන්න gift එකක් දෙන්න පුළුවන් විදිහට මගේ අරමුණ තමයි ප්‍රධානම විදේශ වෙළඳපොළෙන් එන නිර්මාණ වලට අභියෝග කිරීම. ඇත්තටම කොහොමද මේ විදේශීය වෙළඳපොළේ මේවට තියෙන ඉල්ලුම? මං හිතන්නේ මේක අනිවාර්යෙන් ලොකු ඉල්ලුමක් ඇති නේද? ඔව්. අපේ ගොඩාක් දැන් අපිට චීනෙන් මැලේසියාවෙන් වගේ එන දේවල් වලට වඩා අපේ ලී වල අපේ නිර්මාණ හැකියාවන් වලට වටිනාකමක් තියෙනවා. දැනටත් මට එංගලන්තයෙන් ඕස්ට්‍රේලියාවෙන් එනුම් ලැබිලා තියෙනවා ඉදිරිපත් කරන්න. ඒගොල්ලෝ මිලදී ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම දැන් මේක එංගලන්තේ ඉන්න මහත්මියගේ ඕඩර් එකට හදපු එකක්. මේ පොතක් දාන පොත් කවරයක් නේ. ඒකම අපිට පුළුවන් අපේ රාජ්‍ය ලාංඡනය දැන් කාඩ්බෝඩ් එකකින් ප්ලාස්ටික් එකකින් යනවට වඩා අපේ රජය ආයතන වලට අපිට මේක ඉදිරිපත් කරන්න පුළුවන් ලී කැටයමකින් නේද? දැන් මේ හරිම සියුම් විදිහට ඇත්තටම මේ රාජ්‍ය ලාංඡනය මේ නිර්මාණය කරලා තියෙන දැන් මේ දේවල් යම්කිසි මේ යන්ත්‍රයක් උපකරණයක් භාවිතා කළාද කරන්නේ? එහෙම නැත්නම් තමන්ගේ දෑත් භාවිතා කළාද? අපි මේකේ ආර්ට් වර්ක් එකක් අපි හදාගෙන මේක මැෂින් එකක් තියෙනවා මගේ සීඑන්සී මැෂින් එක. ඒකට අපි ඇඩ් කරපුවාම අපේ නිර්මාණකරුවෝ දැන් අපි ටූල්ස් එක එක පාවිච්චි කරලා මේ නිර්මාණය අපි ඒ නිර්මාණයට අසාධාරණයක් නොවෙන්න ඒක ඉස්පතු කරලා ගන්නවා. ඔව් ඒක තමයි ඇත්තටම ඒක බැලු බැලමඩ පේනවා. දැන් මේ රාජ ලාංජනේ ඉන්නේ සිංහයා වුණත් ඒ ඩීටේල්ස් හැම එකක්ම මේ හරිම ලස්සනට හරි අපූර්වවට ඔබ ගලපලා නිර්මාණය කරලා තියෙනවා. දැන් ඒ වගේම තමයි මේ තවත් විශිෂ්ට ගණේ නිර්මාණයක් මේ මම දකින අපි මේ නිර්මාණය ගැනත් පොඩ්ඩක් කතා කරමු රජික. මේක 3D ආර්ට් එකක්. දැන් මේ වලට අපි දැන් මැටියෙන් හරි පාසු පැන්සලින් හරි ගහන නිර්මාණයක් වැඩිකල් පවතින්නේ නැහැ. නමුත් මට අයිඩියා එකක් ආවා මේ වගේ එකක් අපි ලීයෙන් කිරුවොත් දැන් ඇම්බැක්ක ලී කැටියම් තාම අවුරුදු ඉතිහාසයක් අපිට කියන්න පුළුවන් විදිහට තාම තියෙනවා. නමුත් මේක අපි නිවසකට දුන්නොත් මේක ජීවිත කාලෙටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි අපි මේ නිර්මාණය කරන්නේ. දැන් මේ 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 වගේ දෙයක් වුණත් gift එකක් හැටියට දෙනවා නම් එයාට සදා අර සදාකල් මතකයේ හිටිනවා. මම කවදාකවත් කැඩිලා බිඳිලා යන්නේ නැති ප්‍රවණතාවයක් තියෙන නිසා. සහ දැන් ඒ වගේම ඔරලෝසුවක් අපි මේ ඔබට පෙන්වන්නේ බලන්නකෝ අපේ නුගසෙවන ලෝගෝ එකත් එක්කම තියෙනවා ලස්සන නිර්මාණයක්. ඉතින් දැන් මේ වගේ නිර්මාණ වලට කොහොමද ඉල්ලුම? මගේ ප්‍රධානම අරමුණ තමයි අපිට එන මේ ඕඩර් එකට ඒ අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට මේක නිර්මාණය කිරීම. ඔව්.
දැන් මට රූපයින් සංස්ථාවන මට මේ අවස්ථාව ලබා දුන්නාම එදා ප්‍රධාන ආරිතමුත් හැටියට අපිට ක්‍රිකට් ක්‍රීඩකෙක් සහභාගී වෙනවා කිව්වා. ඉතින් මෙතුමා මට ආවට පස්සේ තමයි මම දැක්කේ මෙතුමා මම දන්නවා ක්‍රීඩාවට සම්බන්ධලා ඉන්නවා කියලා. ඊපස් මම කිව්වා මම මේ විදියට එකක් නිර්මාණය කරගෙන ඉන්නද කියලා. ඒතර ඒ අපේ ඩිරෙක්ට් මාත්මිය මට උපදෙස් දුන්නාම මම මේක නිර්මාණය කළා. හැබැයි කෙටි කාලෙකින් මට මේක ඊට වඩා වෙනස් කරන්න තිබුණා. ඒ වගේ නිර්මාණයක් ඇත්තටම සාමාන්‍ය කොච්චර විතර කාලයක් යනවද? දැන් මේ රාජ්‍ය ලාංඡනය වගේ නිර්මාණයක් කියන්නේ ටිකක් කැටයම් වැඩිපුර තියෙන නිර්මාණයක් නිර්මාණය කරන්න කොච්චර වෙලාවක් යනවද? මේක අපිට මේ ටයිම් වේස්ටේජ් එක අපි මැෂින් එක හරහා තමයි අපි බලන්නේ කොහොමද කියන එක. නමුත් මේක අපි දැන් මේක මෙහෙම දැක්කට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. දැන් මේ ලීයත් අපි ලීය තෝරන තැන ඉඳන් මේ නිමවුමට ගන්න පුළුවන් හොඳම ලී අපි ගන්න ඕන. එතන ඉඳන් එතකොට අපිට ඒකට මිල අධික මිලක් ගෙවන්න වෙනවා. මොකද මේ බාල එක ගන්න නැතුව හොඳ මැටීරියල් එකක් අපිට ගන්න ඕනේ හින්දා. එතකොට තීන්ත එකේ ඉඳන් ඒක අපි ෆිනිෂින් කරන තැන ඉඳන් ලොකු අපසරියක් අපිට මේ නිර්මාණය එළියට ගන්න අපිට දායකත්වය දක්වන්න සිද්ධ වෙනවා. බලන්න අවශ්‍ය ඒ වගේ දෙයක් බලද්දී ඇත්තටම අපේ දේශීය වශයෙන් හුරුකම් තියෙන ශිල්පීන් බොහොම වටින දේවල් කරනවා. අනුශයටත් තිය ගැන මොනවාරි අදහසක් නෑ. ඇත්තමයි අපි මේක කොහොම හරි අපේ සාමාන්‍ය මිනිස්සු අතරට ප්‍රචලිත කළ යුතුයි. මොකද අපි පිටරටකට ගියාම පිටරටවල වල අපි දකින්නේ කොහොමද ඒ රටට ආවේනික දේවල් තියෙනවා. දැන් ඇත්තටම මේක දැක්කම හරිම ලස්සනයි. ඒ කියන්නේ හරි සරලයි ලීයකින් වෙන්නේ කිසිම ඒ කියන්නේ මේක කවදා හරි විසි කරපු දවසටත් මේකෙන් කිසිම පරිසරයටවත් බාධාවක් නැති හරි උසස් නිර්මාණයක්. ඉතින් මම හිතනවා මේ වගේ නිර්මාණ කරනවා නම් ඇත්තට මේගොල්ලන්ට අත දීම ඒගොල්ලන්ට අවශ්‍ය මෙටීරියල් ඒ කියන්නේ ලී අපි ගාව තියෙන දැන් ඒකට ඔල්ලෝසුවක් හදන්න තව දේවල් ටිකක් තියෙනවා එක්කවෙන්. ඊළඟට ඒකට ඒක කල්පවත්ව ගන්න ලී මොකද ඕක ගහලා උඩක තියන්නේ අපෝ අල්ලන්නේ කරන්නේ. එතකොට ওই පෙනුම තව ටික කල් තියාගන්න ඒකට අවශ්‍ය දේවල් දීලා මම හිතනවා මේ වගේ දේවල් දිරිමත් කරනවා නම් මම හිතනවා යා වැඩ කරන්නේ හෝටල් ශේත්‍රයේ ඒක අතෑරලා දාලා මේක යාගේ වෘත්තිය බවට පත් වුණොත් අපේ රටේ මිනිස්සුන් තමන් ස්වයං රැකියාව වලින් ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඔව්. එතකොට දැන් එයා යන්නේ හෝටලේ වැඩටනේ. ඔව්. ඊට පස්සේ එයා ළඟට තව කීප දෙනෙක් වැඩට ගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම. රැකියා කීපයක් බී ගන්න පුළුවන් වෙනවා. ඔව්. අන්තික ඒක අපි මේ දැන් අපි දැන් මම රටකට ගියාම ඒ රටට ආවෙනික දේක් මිලදී ගැනීම තමයි මගේ එකම බලාපොරොත්තුව. මොකද මතක සටන් සුවිනිය. ඉතින් මම හිතනවා පිටරටින් එන එක්කෙනෙක් මේක දැක්කම හරි සරලවම මේක හොඳ මිලකට විකුණන්න පුළුවන්. දැක්කම කළු ලස්සන නිර්මාණය. ඉතින් මේ වගේවා නිර්මාණ කරද්දී මේකේ මේකට ගෙනල්ලා මේක පෙන්වන එක රටට වගේම අනිත් අයටත් මෙවැනි දෙයක් පටන් ගන්න මෙවැනි දේවල් කරන්න කියන ලොකු රුකුලක් වෙනවා කියලා මට හිතෙනවා. මම හිතන්නේ අපි ඒක මේ රජක ඔබෙම මම අහන්න කැමතියි. දැන් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් දැන් අපි නුගසෙවණෙන් ඇත්තටම හැමදාමත් මේ අත්කම් විශේෂාංගය ඔස්සේ ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔබට එහෙම නැත්නම් දැනටත් ස්වයං රැකියාවක් කරගෙන යන ඔබට දිරියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අත්කම් විශේෂාංගයත් එක්ක. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් කියමුකෝ දැන් මේ වගේ කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස මොකද්ද? මොකද ඔබ රැකියාවක් අත්හැර දාලා තමයි මේ ව්‍යාපාරයට යොමුලා තියෙන්නේ. අභියෝගේ බාරගෙන නේද? නෑ මම දැනට රැකියාව කරන ගමම තමයි මම මේකට යොමු වුණේ. ඔව්. මට මේකට ඇත්තටම රුකුලක් වුණා මීගු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන කුඩා කර්මාන්තංශයේ නිලධාරි මහත්මීන් පළදායිතා නිලධාරි මහත්මතුමා ගම්පහ කුඩා කර්මාන්තංශයේ නිලධාරි මහත්මීන් පළදායිතා නිලධාරීන්. මොකද මට මේකේ ව්‍යාපාරයක් හැටියට දිනු කරගන්න ගොඩක් උපදෙස් ලැබුණා ඒ ආයතනවලින්. ඒ වගේම මට රටා වැඩසටහනක් කියන මගේ රූපණ අවස්ථාවක් ලබා දුන්නා මීට ප්‍රථම. එතනදී මට ලොකු රුකුලක් වුණා නව නිර්මාණ කරලා මේක තවත් ඉස්සරහට මේ වැඩි දියුණු කරගෙන යන්න. ඉතින් මගේ ප්‍රධානම අරමුණ තමයි අපි කරන නිර්මාණය ක්වොලිටි එක වැඩි කරගන්න. ඒ කියන්නේ ෆිනිෂින් එක වැඩි කරලා එයාලට අවශ්‍ය කරන විදිහටම දෙන්න. මොකද කවදාකවත් එක නිර්මාණයක් බලලා කරන්න අපි සූදානම් නැහැ. ඒක වෙනස් කරලා අලුත් විදිහට කෙරුවොත් ඒකට වටිනාකමක් තියෙනවා කියලා මම හිතනවා. ඉතින්
ඒ වගේම අපි ඔය මේ ප්‍රධානම ඉල්ලා සිටින අපේ සංචාරක ශ්‍රේෂ්ඨයේ ඉන්න නිලධාරි මහත්මයාත්මී අපිට කතා කරුවොත්ින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේ දැන් උදාහරණයක් හැටියට මේක අපි චිප්ස් බෝල් එකක් මේ දැන් මේ වගේ අපිට ඒ නිර්මාණය කරන්න පුළුවන් වෙඩින් gift එකක් දෙනවා නම් අපිට මේ ලී පෙති අපි පාවිච්චි කරලා නිර්මාණ කරලා තියෙනවා එතකොට ටොයිලට් සයින් බෝඩ් key tags hotel shelter rooms निर्माण गति අඩු මුදලකින් අපි සපයන්නත් ඕන. ඊළඟට මං අහන්නේ ඔබ මේ ලී ට්‍රීට් කරනවාද මේකේ තියෙන වතුර ප්‍රමාණය ගන්නට අර ගොඩක් අපි වේලෙන්න තියලා තමයි ගොඩක්ම අපි මේ දැව ආරක්ෂක පාවිච්චි කරලා වේලෙන්න තියලා තමයි මේක මොකද ඒක ලී ෆිනිෂින් එක එන්නේ ගොඩක් වේලුණෙන් පස්සේ තමයි. ඔබට ඕන නම් මේක මීට වැඩිය හොඳ ගණන් ලී වලින් කරන්න පුළුවන්. එතකොට මේ කැටයන් කපන එක අමාරුද? නැහැ. ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා මොකද අපි ඒකට අවශ්‍ය කරන ටූල්ස් වෙනස් කරගන්න ඕන. නමුත්තේ අර අවශ්‍ය කරන කස්ටමර්ට ඒක ඒ දරා ගන්න පුළුවන් නම් මට ඒක ඒ මේ වගේම කරන්න පුළුවන්. කැමති ලීයකින් කරලා දෙන්න පුළුවන්. නෑ මං කියන්නේ මේ ලීය මේ මහෝගනී කියන ලීය අපි පිට රටින් ගෙනාපු ලී జాතියක් නෑ. ගහක් නේ. ඔය දැන් අපේ රටේ ගස් තියෙනවනේ ගණන් ගස්. ඒ වගේ ලීයකින් ඔබට කරා නම් මීට වැඩිය කල්පවත්ම නෑ ගොඩක් අය එනවා මේ රටේ ලී ඔය කළු මං දැන්නේ මේව කපන්න පුළුවන් ද කියලා. කළු මැදිරිය අර වගේ ඒ කියන්නේ නැදුම් වගේ ඒ වගේ ලී වලින් ඕන ලී එකකින් අපිට මේ නිර්මාණය කරන්න පුළුවන් අපිට දැන් අපේ කස්ටම් බේස් එකට අවශ්‍ය කරන මිලට තමයි අපි සූදානම් කරලා තියෙන්නේ මේක එළඳපොලේ ගන්න පුළුවන් ලී අඩුම අපිට ලාභදායීව ගන්න පුළුවන් ලී නමුත් දැන් අර මේවා පිට රටින් එන හින්දා දැන් මේවත් අපි යූස් කරනවා දැන් මේ අර ෆයින් උඩ් ලී පාවිච්චි කරනවා ඒකම අපිට නැදුම් අපි නැදුම් වලින් කරලා තියෙනවා කොස් වලින් කරලා තියෙනවා ඒ කියන්නේ යම් කිසි කෙනෙකුගේ අවශ්‍යතාවය අනුව ඔබට පුළුවන් ලී වලින් නිර්මාණය කරන්න. තමයි ඒක වෙනස් වෙන්නේ. ඔව් හොඳයි. ඉතින් අද අනුෂ මහත්මයා වෙනුවෙන් තෑග්ගක් සූදානම් කරගෙන අවිලා තියෙනවා රජක. ඉතින් ඔබට පුළුවන් මේ තෑග්ග පිළිගන්නන්න. අනුෂයි අපි පොඩ්ඩක් මේ පැත්තරෙමු නේද? මගේ අරමුණ තමයි සදා මතකයේ රැඳෙන නිර්මාණයක් ඉදිරිපත් කිරීම. රජක උතනම ඉන්න. ඔව් ඉතින් මෙන්න මේ විදිහට බොහොම ලස්සන තෑග්ගක් අපේ නුගසෙවන ලෝගෝ එකත් එක්ක. ඔව් ඒකේ ඇතුලේ ඉන්න එකලා දැක්කම ලබා දෙමු නේද? ක්‍රීඩකේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකේ. ක්‍රිකට් ක්‍රීඩක. ඇත්තටම බොහොම ස්තුතියි. ඉතින් ඔබේ අතින්ම අපි ෂුට්ටක් එක පෙන්නමු නේද? රජිකගේ නිර්මාණය. බොහොම ස්තුතියි. ඔව්. අපි හිතුවට වැඩිය බරයි. ඉතින් මෙන්න මේ වගේ බොහොම ලස්සන නිර්මාණයක්. ඉතින් බොහොම ස්තුතියි රජික. ඒ වගේම දෙන්න ඔබටත් ස්තුතියි. ඉතින් හරිම ලස්සන නිර්මාණ රසක්. ඉතින් සංග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔබටත් අපි හිතනවා හොඳ අදහසක් මේ තුලින් ලැබෙන්න ඇති කියලා. හොඳයි. මේක ඇතුලේ ක්‍රීඩකෙක් කියන්නේ. ඔව් ක්‍රිකට් ක්‍රීඩකෙක් කියන්නේ. හොඳයි. එහෙනම් අදත් ඔව් සින්දුජා අපේ ක්‍රීඩකෙක් පුහුණු කරුවෙක් අනුෂ සමරනායක එක්ක දවස ගත කළේ. අනුෂයි අවසාන ගීතයට අපිට සූදානම් වෙන්න තිනෝ. ඒ අතරේ හසන්ත ෆර්නෑන්ඩෝ මතනේ මේ ඔක්කොම බලාගෙන ඉඳලා ඔබටත් යම් ආකාරයෙන් ගුරුහරකම් දුන්නු කෙනෙක් ඔහු පිළිබඳව කතා කරන්න මිත්‍රයෙක් විදිහට නුගසෙවන්ට සහභාගී වුණාට ඔබටත් ස්තුතියි අයිබෝන් කියන අතරේ අනුෂයගේ එමනම් අද දවස අපිත් එක්ක ගත කරන්න ආවට ඔබටත් බොහොම ස්තුතියි පුහුණු කරුවෙක් විදිහට තව බොහෝ දේවල් ඔබේ හිතේ තියෙනවා ඒ සියල්ල කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ මොකද්ද අපි අවසාන වශයෙන් තෝරගන්න ගීතේ සින්දු නම් කියන්න ලේසි නෑ මං හිතනවා මිල්ටන් පෙරේරාගේ සින්දුවක් කියන්න හිතෙනවා අපි බලමු ඒක කොච්චර දුරට ලස්සනට මට කියා ගන්න පුළුවන් වේද කියලා අපි ගායමු එමන අනුෂයි බොහොම ස්තුති කියලා බොහොම ස්තුති මට ආරාධනා කරලා මම අද ගොඩක් වෙලා ටෙලිවිෂන් එකේ හිටියා वनंतरी लोएत किलवरी
සැලලි කිනි කිර මලිති බටිති රණ කතරේ මහ ගඳ වනන්තරේ ලොව ඇත කෙළවරේ සැලලි කිනි කිර මලිති බටිති රණ කතරේ රඟට විටදි හැංගිලා මම කුරුළු වෙසින් සොය සොය මේ පියඹලා ඇය උකඳ වෙමින් රඟන විටදි හැංගිලා මම කුරුළු වෙසින් සොය සොය මේ පියඹලා වන මලක් වෙලා ජනිත උනත් එම කැලේ බබුස් වඳ ලෙසින් එමි පාමින් සුරතලේ වන මලක් වෙලා ජනිත උනත් එම කැලේ මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ මහ වන වනන්තරි ලුව ඇත කෙළවරේ සැලලි හිමි කිරා මලිති පටිති රැණ කතරේ